බදු ලිපිගොනුවක් විවෘත කිරීම තුළ සාමාන්‍ය ජනතාවට මොකද්ද වෙන්නේ මොකද්ද වෙන වාසිය මොකද්ද වෙන පාඩුව කියන එක කිව්වොත් අවබෝධ කරගන්න ඕනේ මේ තුල හදන්නේ මේ සමස්ත මේ රටේ ඉන්න ජනතාවගෙන් කිසිවෙක් බදු ගෙවීම පැහැර හැරීම බදු ගෙවිය යුතු තැනැත්තන් ඒ සැලකිය යුතු ආදායමක් තියෙන තැනැත්තන් බදු ගෙවීමෙන් හිඩසින් රිංගල යන්න අවස්ථාව ලැබෙන්නේත් නැහැ බදු නොගෙවි ජනතාවට ගෙවන්න අවශ්‍යතාවයක් වෙන්නේත් නැහැ මොකද ඒ අදාළ නිර්ණායක අනුව තමයි ගෙවීම සිදු කරගෙනට අවශ්‍යතාවය තියෙන්නේ විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ දැන් අපි ව්‍යාපාරිකයෝ සම්බන්ධව ඉලක්කගත කරලා බදු ලබා ගැනීම විතරක්ම නෙවෙයි ව්‍යාපාරිකයෝ විදිහට හඳුනාගත්තු නොවු පිරිස් පවා විශාල ආදායම් ලබන පුද්ගලයෝ රජයට බදු ගෙවීමෙන් ඉවත් වෙලා තියෙන ඉවත් වෙලා කියන්නේ ඔවුන් හඳුනගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙන ඔවුන් විවිධ ක්‍රම උපක්‍රම පාවිච්චි කරමින් ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යන හැබැයි මධ්‍යම පන්තියෙන් නෙවෙයි ඒ පුද්ගලයන්ගෙන් බදු අය කර ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා ඉතින් ඒකට තමයි මේ හැමෝටම බදු ෆයිල් එකක් ඕපන් කරන්න කියලා කියන්නේ ඒ නිසා අපි දකිනවා මේකෙදි විශේෂයෙන්ම දැන් අපි ව්‍යාපාරිකයෝ පිළිබඳ කතා කරනවා හැම පුද්ගලයෙක්ටම මේ බදු අංකයක් ලැබුණොත් එහෙම අපි දන්න ඒ තැනැත්තර තියෙන වත්කම් මොනවද කියලා විශේෂයෙන් මේක මම නීතිඥවරයෙක් විදිහට කියනවා මේ අනීතික වැඩ කටයුතු වලට වැටබැඳීමක් විදිහට තමයි මම මේක දකින්නේ මොකද අපි දකින්න අපි අපේ සේවාදායකයෝ එන අය විශේෂයෙන් පාතාලේ සම්බන්ධව ඊළඟට මද්රව්‍ය ජාවාරම් කරුවෝ ඒ වගේම ඔබ දන්නවා ගමේ පොලී මුදලාලි ඊට පස්සේ බලපත්‍ර නොමැතිව මත් පැන් විකිණීම සිදු කරන තැනැත්තන් මේ මේ අනීතික තත්ත්වයන් එතන මේ හැමෝටම අංකයක් තිබ්බහම තමුන්ට එන ආදායම පිළිබඳ හොඳ අවබෝධයක් රජයට තක්සේරුවක් ලබා ගන්න පුළුවන් ඒ වගේම නීති ක්‍රියාත්මක කරන ආයතන වලටත් යම් පහසුවක් වෙනවා වත්කම් වෙන්නේ කොහොමද කියලා. එතන එක පැත්තක් තියෙනවා නිසි ආකාරයට නීති විරෝධීව මුදල් එකතු කරන ව්‍යාපාර සියල්ලටම වැටබැඳීමකුත් මේ හරහා සිදු කර ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අනවශ්‍ය අනිසි ධනවත් වීම සිදුවන පුද්ගලයන් පිළිබඳවත් මේදී හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද බලපත්‍ර නොමැතිව මද්‍රව්‍ය විකුණනවා කියන්නේ මත්ද සාර විකුණනවා කියන්නේ රජයට හිමි වෙන්න ඕන ආදායමක්. ඒ කියන්නේ මේ රටේ රාජ්‍ය සේවකින්ගේ වැටුපට බලපාන වැටුප වැඩි කිරීමට අස්වැසුම ජනතාවට හම්බෙන ඒ දීමනා ලබා දීමට අවශ්‍යතාවයක් තමයි ඒ අහිමි වෙලා යන්නේ බැරි වෙලා අපිට ඒ බදු ආදායම නොලැබුණොත්.